ගොයි අපි මේ ඇවිල්ලා ඉන්නේ ජෙට්වින් විල්ලු වෙන හෝටල් එකට සුපුරුදු ලෙසම අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ජෙට්වින් විල්ලු වෙන හෝටලේ ප්‍රධාන සූපවේදී මහේෂ් වන්නේ ආරච්චි සහ ආධුනික සූපවේදී දමිත් චාරක ආයුබෝවන් ඉතින් ෂෙෆ් අද අපි මොකද හදන්න යන්නේ තේන විදිහට නම් රයිස් එකක් එහෙම තියෙනවා ලන්ච් එකක් හදන්නද අපි ලෑස් වෙන්නේ ඕන දුෂ අපි අද ඇත්තටම රයිස් එකක් තමයි හදා ගන්නවා යන්නේ විශේෂයෙන්ම අපි ජෙටින් විල්ලින හෝටලේ අපි ගොඩක් පාරම්පරික හාල් වර්ග මෙහෙම කාබනික ක්‍රමයට වගා කරනවා අපි ගාව තියෙනවා පච්ච පෙරමාල් සුවඳල් කහවණු කහමාල වගේ බොහොම පාරම්පරික ගොඩාක් රසයෙන් ගුණෙන් ඒ වගේම ගොඩාක් වටිනකමින් වැඩි සහල් වර්ග ඉතින් අපි අපේ අමුත්තන්ට බොහොම ගුණදායක ආහාර වේලක් හදන්න ඕන නිසා අපි මේ අද පාවිච්චි කරන්නේ කහවණු තමයි අපි මේ රයිස් එක හදා ගන්න. ඒ වගේම ජෙට්වින් කඳුරුකේත ආයතනයේ අපේ වැල්ලවායේ මේ විදිහටම මේ සහල් වර්ග කාබනික ක්‍රමයට වගා කරනවා. ඉතින් අපි බලමු අද කහවණු යොදාගෙන මේ රයිස් එක හදා ගන්න කොහොමද කියලා. එහෙනම් අපි බලමු දේශීය පාරම්පරික සහල් යොදාගෙන ෆ්‍රයිඩ් රයිස් එකක් අද හදන්නේ කොහොමද කියලා. ඉතින් ෂෙෆ් මට කියන්නකො මේකට අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද? ඔව් අද අපිට ඕන අවශ්‍ය කරනවා සුදු ලුණු इंगुरु लूनु करपिंचा रंपे एवागेम कैलिमिरिस मिरिस कुडु कहकुडु तुनपहकुडु लूनु गम्मिरिस एवागेम एलोलु तेल कैरट मालु मिरिस लूनु कोल सिहिन्व कपागत बेदगत चिकन एवागेम चिकन ग्रेवी एकक एकिवे चिकन करी एकक पाविच्चि करन्न पुलुवन एवागेम विशेषयेन्म अपिट अवश्य वेनवा कहवणु राइस हरि शेफ अपि पटन गमु राइस एक हदन्न अपे इंगुरु लूनु मेटी हम टेम्परा कर रंपे करपिंचा දැන් අපි මේ ලුණු සුදු ලුණු හොඳට රන් වම් පැහැයෙනකන් ටෙම්පරාදු කර ගන්න ඕනේ. හරි අපි දැන් පිළිවෙලින් කැරට්ස් ඒ වගේම මාළු මිරිස් ඒ වගේම වැදගත් කුකුළු මස් මේකට එකතු කරනවා. දැන් නැවතත් ටිකක් ටෙම්පරාදු වෙන්න අරින්න ඕනේ මේක. ෂෙෆ් මේ ආධුනික සුපවේදී කෑම හදන මේ කෑම හදනකොට ඒකේ වෙනසක් තියෙනවද? ඔනදුල්ස ඇත්තරම රෙසිපි එකකට කෑම හදන එකයි ගෙදර හදන එකයි ඒක වෙනස්. හෝටල් එක අපි කොච්චර රෙසිපි එකකට හැදුවත් गेदर कैम हेदवा एक लोक वेन सकती नदी से दाने अम्म मोन हेदवत रहा हाथम मोन हेदवत रहा विशेष तीन मे कैम कत्ते मे रेसीपी वगेम पुड आदर एक दुनो एक अनिवार्यम रहा एक निशातम एक आधुनिक हेदवा सूपवेदी हेदवा अपे गेदर हेदवा ये कैम एक रसवे एक इंग्रीडियंस रस वगेम हदवते रस दोनी හරි දැන් අපි මේක ඉදිරියට හදාගෙන යන්නේ දැන් හොඳට ටෙම්පරාදු වෙලා තියෙන්නේ දැන් අපි මේකට එකතු කරගන්නවා කැලිමිරිස් ඒ වගේම මිරිස් කුඩු පොඩ්ඩක් කහ කුඩු පොඩ්ඩක් තුන පහ කුඩු පොඩ්ඩක් මේකෙන් තමයි අපි රසය වැඩි කරන්නේ ඊට පස්සේ අපි එකතු කරනවා ඒකට ටිකක් ටෙම්පරාදු වුණාට පස්සේ අපේ කහවණු රයිස් එක අපි දැන් එකතු කරගත්තේ චිකන් ග්‍රේවි එක. දැන් අපි එකතු කර ගන්නවා සීසනින් يعني ලුණු ගම්මිරිස්.
වෙනස්ම සොඳක් එන්නේ ෂෙෆ් මට නම් දැන් හොඳටම බඩගිනේ අතරම මේ මේ රයිස් වර්ගවල මේ රයිස් වර්ග කීපයකම මේ අපිට එන්නේ රයිස් වල තියෙන හොඳ සුවඳක් ඒකටම ආවේනික වෙච්ච විශේෂයෙන් මේ කළු හිණටි කහමාල ඒ වගේම පච්චපැරු මාල ඒ රයිස් මේ වගේ ක්‍රමයකට හදා ගන්නකොට ඒ රයිස් එකේ තියෙන සුවඳත් එක්ක එකතු වෙලා තමයි එන්නේ අපිට අතරම මේක බොහොම ගුණදායකයි මොකද ග්ලූටන් නැහැ ටිකක් ඩයට් කරන කෙනෙකුට වගේ මේ රයිස් වලින් කැම කන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා බලන්න දැන් හොඳ පැහැයකට අවිලා තියෙනවා රංවම් පැහැයකට අර කහවණු එකේ තියෙච්ච පාට වෙනස් වෙලා දැන් අපිට හොඳ රසයක් ඒකේ තියෙනවා ෂෙෆ් තව දෙයක් අපිට මේ ෆ්‍රයිඩ් රයිස් එකට චිකන් වෙනුවට වෙන මීට් වර්ග ෆිෂ් ඒ වගේ දේවල් ඇඩ් කරගන්න පුළුවන්ද මේක ඔයාගේ කැමැත්තට තමන්ගේ කැමැති විදියට ඕන විදියකට හදාගන්න පුළුවන් හැබැයි වටිනාකම තියෙන්නේ මේ වගේ සහල් වර්ග මේ ෆ්‍රයිඩ් රයිස් හදාගන්නකොට පාවිච්චි කරන්න ඕන එතකොට මේකේ ගුණාත්මක භාවයත් වැඩි මේ සෞඛ්‍යයටත් හොඳයි ඉතින් හැබැයි අනිත් ෆ්‍රයිඩ් රයිස් හදන විදියටම ඕනම දෙයක් ඔයාට එකතු කරගන්න පුළුවන් එකම දේ තියෙන්නේ මේ හාල් වර්ග පාවිච්චි කරොත් ගුණාත්මක භාවයෙන් වැඩි ෂෙෆ් විල් වෙන හෝටල් එකට එන්න හැමෝටම මේ වගේ සහල් වලින් ආහාර රස බලන්න පුළුවන්ද ඇත්තරම අපි විල් වෙන හෝටලේ විදේශීය හාල් වර්ග මුකුත් පාවිච්චි කරන්නේ නැහැ මේ අපේ කාබනික සහල් වර්ග පමණයි අපි අපේ යම් පෙම් වලට පාවිච්චි කරන්නේ එතකොට විල් වෙනට එන හැමෝටම මේ වගේ දේවල් වල රස බලන්න හොඳ අවස්ථාවක් තියෙනවා හරි මෙන්න අද අපි හදාගන්නපු කහවණු රයිස් එක අපි නදුසට රස බලන්න දෙන්න තමයි හදන්නේ. Thank you chef. එහෙනම් රස බලමු. ඇත්තටම හරිම රසයි. Savory चिकन एक क्रिस्पी एक तेक्के ना रासा मार में यूनिक अतरम रासा वागे में मेका गुड़ा गुनाई टिका पैडी पूरा प्रमाण एक उन्नत खाना पड़ा ग्लूटेन अडू आहार वाले तमाई मैं यहाँ पे पारंपरिक राइस के लगी अन्य कलिंग की वागे में डाइट करने के ने कुटा टिका पैडी पूरा खाना होना मैं वागे राइस सलिंग दे वाला दागे क्या में खाना पड़ा ओयालता देशीय पारंपरिक सहाल लोलिंग मैं वागे रस कैमा खाना होना जेटवीन विलियन होटेल मे पड़ सर सुंदरते विंदगी मे वगे रसवत् आहार वेला को आलट खाण पुला